travel with talk YouTube channel එකෙන් ඔන්න අදත් අපි ආවා අලුත් තැනකට. මුලින්ම අපි ටිකට්ස් ගත්තා. දැන් යන්න හදන්නේ මේ අද යන්න තියෙන අලුත් තැනට. අපිත් එක දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් අද අපි ආවේ ජෙජු චොක්ලට් මියුසියම් එකට. මේ මියුසියම් එක ලෝකේ තියෙන හොඳම චොක්ලට් මියුසියම් වලින් එකක්. ඉතින් අද වීඩියෝ එක අපි අරගෙන එන්නේ ජෙජු චොක්ලට් මියුසියම් එකේ ඉඳලා. චොක්ලට් මියුසියම් එක එළියෙන් බලනකොට මේක හදලා තියෙන්නේ ඉස්සර කාලේ ෆෝට්‍රෙස් එකක් වගේ. ඉතින් ලස්සනට මෙහෙ තියෙන අර වෝල්කනික් ඉරප්ෂන්ස් වලින් පස්සේ ඇතිවෙච්ච ගල් යූස් කරලා තමයි මේ ෆෝට්‍රෙස් එක වගේ මියුසියම් එක හදලා තියෙන්නේ. ඉතින් අපි අතුලට ගිහලා බලමු මොන දේවල්ද බලන්න තියෙන්නේ කියලා. ජෙජුවල ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක තියෙන මේ වගේ තැන්වල අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි මේ විදිහට තියෙන ලීෆ්ලට්ස් තියෙන කවුන්ටර්ස් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඉන්ෆෝමේෂන්ස් අරගෙන ජෙජු වටේ විසිට් කරන්න මේ වගේ දේවල් ඇත්තටම ලොකුවටම අපිට ගොඩක් උදව්වක් වෙනවා. ඉතින් අපි මෙතනදිත් ඔන්න තෝරගත්තා අපිට බලන්න පුළුවන් තව තැන් ටිකක ලීෆ්ලට්ස්. ඉතින් එහෙනම් අපි අතට ගිහලා බලමු අද චොක්ලට් මියුසියම් එකේ තියෙන අලුත් දේවල් මොනවද කියලා. චොක්ලට් හදන්න නම් ඉතින් ගන්නෙ කොකෝවා කියලා අපි දන්නවනේ. ඉතින් ඔන්න එන්ට්‍රන්ස් එකේම කොකෝවා ගහක් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම මෙතන ඩිජිටල් TV එකක් තියෙනවා. ඒ TV එකේ ඩිස්ප්ලේ වෙනවා කොහොමද කොකෝවා වලින් චොක්ලට් හදන්නේ කියන එක ගැන. යන්න ඇතුළට මෙතන තියෙනවා චොක්ලට් එකේ හදපු ස්පයිඩර්මෑන් කෙනෙක්. පොඩිලා අය මෙතන ගොඩක් එන නිසා ආසාවෙන්ම ෆොටෝ එකක් ගහගන්න තැනක් තමයි මෙතන චොක්ලට් ස්පයිඩර්මෑන් එක ගාව. අනේ චොක්ලට් මියුසියම් එකට ආව ගාම අපිට හම්බුණා චොක්ලට් වල රහවලන්න. ඉතින් අතන මේ මියුසියම් එක ඇතුලේ චොක්ලට් හදනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කියලා මොනවද බලන්න තියෙන්නේ කියලා. රසයිද කියලා මුලින්ම කාලා බලන්න. හරිම රසයි. චොක්ලට් මියුසියම් එක ඇතුලේ කොහොමද චොක්ලට්ස් හදන්නේ කියලා මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් අපි බලාගෙන යමු. මේගොල්ලෝ හෑන්ඩ්මේඩ් විදිහට තමයි ගොඩක් චොක්ලට්ස් ප්‍රොඩියුස් කරන්නේ. ඉතින් එක එක මෝල්ඩ්ස් පාවිච්චි කරලා රස චොක්ලට්ස් මෙතනදී හදනවා ඒගොල්ලෝ. ඉතින් ඒකෙන් පොඩි කැලක් තමයි අපිට කන්න දුන්නේ. හරිම රසයි. චොක්ලට් කියලා කියන්නේ ඉතින් බාල මහලු ලොකු පොඩි කවුරුත් ආසම දෙයක්නේ. තමන් කැමති ආසම කැම මොකක්ද කියලා අහුවොත් මුලින්ම හැමෝටම වගේ මතකෙට එන්නේ චොක්ලට්ස් තමයි. ඉතින් ඒ නිසාම ජෙජු විසිට් කරන්න ආවහම ගොඩක් කට්ටිය චොක්ලට් මියුසියම් එකක් විසිට් කරන්න අමතක කරන්නේ නැහැ. ඒගොල්ලෝ මෙතනදී ගන්න චොක්ලට්ස් වලට පොඩි ඩිස්කවුන්ට් එකකුත් දෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ රටට යනකොට අරගෙන යන gift එකක් විදිහට චොක්ලට්ස් අරන් යන ගොඩක් අය චොක්ලට් මියුසියම් එක විසිට් කරනවා. චොක්ලට් මියුසියම් එකේ තියෙනවා චොක්ලට් වර්ක්ෂොප් කියලා පොඩි ඒරියා එකක්. ඇත්තටම මෙතන ඒගොල්ලෝ යූස් කරන්නේ छोटी बाबालते चॉकलेट हदन हैती एक्सपीरियंस කරන්න. ඉතින් ඒගොල්ලන්ට පොඩි වෙලාවකට chef කෙනෙක් වෙලා chocolate හදන්න පුළුවන්. chocolate museum එකේ chocolate workshop එකට චොක්ලට්ස් හදන්න ගන්න කම්පොනන්ට්ස් මොනවාද කියලා වෙන වෙනම ඩාර්ක් චොක්ලට්ස් වලට මොනවාද ගන්න කම්පොනන්ට්ස් වගේම මිල්ක් චොක්ලට්ස් වලට මොනවාද ගන්න කම්පොනන්ට්ස් වගේම white චොක්ලට්ස් වලට මොනවාද ගන්න කම්පොනන්ට්ස් කියලා. කකා කියන්නේ अब यहाँ काका रूम में गए तो मेतन तीन वहाँ टिपिकल 3 kinds of cacao में कोको वा गेडी वाल तुनक तीन वहाँ केला विशेष इतने दाखला तीन वहाँ ये तुनक गया ना मैं खाले सुते ना म्यूजियम එක ඇතුලේ ගොඩක් විස්තර චොක්ලට්ස් ගැන තියෙනවා. කොහොමද ඉස්සර කාලේ චොක්ලට්ස් හැදුනේ, වගේම ලෝකයේ කොහොමද චොක්ලට්ස් නිෂ්පාදනය කෙරුණේ මුල්ම අවධිවලදී කියන එක ගැන මියුසියම් එක ඇතුලේ ගොඩක් විස්තර අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ කාලේ චොක්ලට්ස් හදන්න මොනවද යූස් කරපු උපකරණ, ඒ දේවල්, ඒ ක්‍රියාවලිය මේ හැම දෙයක් ගැනම ලොකු විස්තර ටිකක් චොක්ලට් මියුසියම් එක ඇතුළතදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තම කිව්වොත් චොක්ලට් ගැන දැනගන්න ඕන හැම විස්තරයක්ම මේ JEJU චොක්ලට් මියුසියම් එක ඇතුළේ තියෙනවා කියලා තමයි අපිට නම් හිතුනේ. सेकंड फ्लोर को तीन वहाँ अभी डैंग हदान ने सेकंड फ्लोर को ध्यान हर लसन इधर तो एंट्रेंस का हाथों से नो सेकंड फ्लोर के अभी बालमु उनाद थे निकेला मतलब थे ना वहाँ फेमस स्पॉट चॉकलेट्स के ना लोग के थे ना फेमस स्पॉट थी का ඒගොල්ලෝ ඒවා සංරක්ෂණය කරලා ලස්සනට ඩිස්ප්ලේ කරලා මෙතන පෙන්නලා තියෙනවා. අපි අර පුංචි කාලේ අහලා තියෙන්නේ චොක්ලට් රැස්සක් වැහැලා චොක්ලට් ගංගාවක් හැදුණු කතාව අහන්නේ. ගංගාවේ කැලක් තමයි විතර තියෙන්නේ. ඒ ඇත්තරම චොක්ලට් වෝටර්ෆෝල් එකක් වගේ තමයි මේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. हिस्ट्री का क्या ना ओह गोटक हॉट मैगज़ीन्स चॉकलेट्स से रिलेटेड एक एक लोग के राठवाल वाला को हम द चॉकलेट्स कल्चर एक बिल्डअप वाला थीम निकला ला आप इट क्या वाला बाला इगे ना गाना पुलवांग गोटक हॉट मितना थी ना chocolate recipes ගැන දැනගන්න ඕන නම් එක chocolate recipes ගැනත් මේ පොත්වල සඳහන් වෙනවා කියලා තමයි මෙතන තියෙන්නේ. චොක්ලට් ගැන තියෙන ඉතිහාස කතාවල මෙන්න මේ විදිහේ විශ්වාසයක් තියෙනවලු. චොක්ලට් කියලා කියන්නේ දෙවියන්ගේ ආහාරයක්. ඒක දෙවියෝ විසින් මිනිස්සුන්ට ටැග්ගක් විදිහට දීලා තියෙනවා කියන එක ගැන. ඉතින් ඒ වගේම ජෙජු වල මේ තියෙන ඉතිහාසෙත් එක්ක ඒගොල්ලෝ හිතනවා ඒ කාලේ තිබ්බ නියගයකින් පස්සේ වැස්ස බලාපොරොත්තුෙන් ඒගොල්ලෝ කොකෝවා පූජා කරාලු දෙවියන්ට. ඒකෙන් පස්සේ වැස්ස ලැබුණා කියලා. ඉතින් ඒ කොක්කෝ මේ කොකෝවා ගෙඩි දේවත්වයෙන් සලකන දෙයක්ත් ඉස්සර කාලේ තිබිලා තියෙනවා. ඉතින් වලවව තමයි දැන් chocolate cream. චොක්ලට් එක අපේ ජීවිත ගොඩක් විදිහට බැඳලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ චොක්ලට් එක තියෙන පොඩි පොඩි ගැලපීම් ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. චොක්ලට්ස් කොහොමද ඊස්ටර් ෆෙස්ටිවල් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ, වගේම ක්‍රිස්මස් එකට කොහොමද චොක්ලට්ස් සම්ප්‍රදායක් විදිහට එකතු වෙලා තියෙන්නේ, ඒ වගේම වැලන්ටයින් ඩේ එකකදී, ඒ වගේම උත්සවවලදී කොහොමද මේ චොක්ලට්ස් අපේ ජීවිත වලට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා මේ පොඩි පෙනෙන තියෙන ඩිස්ප්ලේ වලින් ඒගොල්ලෝ දක්වලා තියෙනවා. මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා මෝල්ස් චොක්ලට්ස් වලට යූස් කරන චොක්ලට් හදන්න යූස් කරන. ඉතින් එක එක ටයිප් එකේ එක සයිස් එකේ එක ඩිසයින් එකේ ලස්සන ලස්සන මෝල්ස් තියෙනවා මෙතන මේ චොක්ලට් මියුසියම් එකේ චොක්ලට් ප්‍රොඩියුස් කරන යූස් කරපු. මෙතන සුවනි ෂොප් එකක් තියෙනවා. ඉතින් අපි දැන් අපිට බලමු ලස්සන ලස්සන සුවනිස් වගේම ලස්සන රස චොක්ලට්ස් උත් ගන්න පුළුවන් මෙතනින්. ලස්සන ලස්සන මෝල්ස් වලින් හදපු චොක්ලට්ස් මෙතන තියෙනවා. ඒ වගේම හරිම යුනික් සුවනිස් උත් මෙතනින් ගන්න පුළුවන්. ලස්සනට පැක් කරලා මෙතනින් රසන් රස චොක්ලට් සරයි යන්න ඕන චොක්ලට් මියුසියම් විසිට් කරන්න කෙනෙක්ට පුළුවන් වෙනවා. JEJU Chocolate Museum එකේ ඉඳන් ගෙනාපු අද වීඩියෝ එක එහෙනම් මෙතනින් ඉවරයි. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ videos බලන්න.